ඉතින් ඊට පස්සේ මං ගල උඩ භාවනා කර කර ඉන්නකොට ඒ කාලේ මේ තුම්මාසයක් විතර වැස්ස නැහැ. ඉතින් මම භාවනා කර කර ඉන්නකොට මට පේනවා කුරුල්ලකින් ඉතින් ගල්පටි කෙනෙක් ඇවිල්ලා ඉතාල තුවක් වැරගත්ත පිරිසක් බහිනවා. ඉතින් මං ඉන්න තැනටම ආවා. අවිකාලි මන්ත්‍රීතුමත් ආවා. ඇවිල්ලා එනකොට මං ඉතින් ඒතරේ ඒ කාලේ මා නිකන් මහා එඩිතරයි. මං ඇහුවා මොකද බයිනෙත් අරන් ආවේ මට වෙඩි තියන්නද? ඈ වෙඩි තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ ආපු පොලිසිය මහත්තුරු අභිසාලි මහත්තයත් ඇවිල්ලා මට වැඳලා කිව්වා නෑ අපේ හාමුදුරුවෝ වෙඩි තියන්න ආවා නෙවෙයි, සමුන්නාන්සේට මේ මුස්ලිම් ජාතිය මොනවා හරි එහෙම කරා නම් මෙවුන් තේරම වෙඩි කියලා විනාශ කරන්නයි අපි ආවේ. ඈ එහෙම මොකක්වත් නෑ කියලා ඉවරලා මං අර කොට්ටුරේක බුදු පිළිමයක් අරන් තිබුණා. මෙහෙම මේ මෙන්න මෙහෙම බුදු පිළිම ඇඟිල්ල තියාන බුදුහාමරෝ ඉන්න පිළිමයක් කිව්වා. ආ මෙන්න බුදු පිළිමේ මම යන්න මේ බුදු පිළිමේ පෙරලා පල්ලා මටත් වැඩි යාපල්ලා මම යන්න කියලා කිව්වට පස්සේ නෑ නෑ අපේ වහන්සන්ට මොකක් කරන්නේ නෑ කියලා අභිසාලි මහත්තයා එතන මුර කට්ටිය වාගේ ඒගොල්ලොන්ගේ කොවිල බලන ඉන්න කට්ටිය ඇවිල්ලා කිව්වා දැන්ද දිවා ගුහාව කියලා දැක්කේ ඈ මේ බලංගොඩ ජනත් හාමුදුරු හිටියේ නැද්ද? ඈ ලොකු ලොකු නායක හාමුදුරු ම කරුණාකරලා මෙතෙන් අපට වදනදී යන්න පුළුවන් අරේ මේ කියලා කිව්වා. මං කිව්වා ලොකු ලොකු හාමුදුරු කොච්චර හිටියත් තැන නොදැනගෙන වැඩක් කරන්න බෑනේ යමන් නොදැන. ඒ නිසා ඕන දෙයක් කරනවා මම යන්නේ කිව්වා. ඊට පස්සේ අභිරාලි මන්ත්‍රීතුමා පල්ලෙහාට ගිහිල්ලා මුස්ලිම් අයත් එක්ක සාකච්ඡාවක් කළා. වචනයක්වත් ඉදිරියටයක් කරන්න එපා හාමුදුරුවන්ට, මේ තනියම ඉන්න තැනක් ඉදිරියට කළා දෙන්න ඕනේ, කලබල කරන්න එපා, ආරක්ෂා කරගන්න ඕනේ කියලා එයා ගියා. ගියාට පස්සේ මං ඉතින් ගල උඩ හිටියා. මාත් එක්ක ගියා කොල්ුවෙක්. ඒ ලන්දාටියටක් කිව්වා ඔබ පලින් මේ පිරුවන්ට ගිහිල්ලා ගාවම මටදර පණ්ඩිත හනුව එන්නේ නැහැ. කූට කළ ලොකු සටනක් ආඳුරු ආයේ එන්න බලාපොරොත්තු වන්නේ මේ කියලා කියාපන් ඔබ එන්නත් එපා කියලා මං ඕල වැස්සක් වැස්සක් කොස්සට කාගේ වැස්ස මේ ඩූරේ වෙලාවේ ඉටි ගිටි ගාල වැත්තක් වැත්තා. මං ඉතින් තෙමි තෙමීම හිටියා. ඈ ඉතින් ඇ මිනිස්සු කිව්වා මෙහෙම වැත්තක් කවදාකවත් ඇස්සේ නෑ කියලා කට්ටිය කිව්වා. පස්සේ ටික වෙලාවක් යනකොට ඕම කරලා මේ ගඟුල්ලිටියේ සුමංගල නායක හරු ESP සේනාරත්නේ කාලේ හිටියේ ඈ ඒගොල්ලෝ ඇවිල්ලා ඉවර වෙලා මගේ සිවුරු පිරිකරෙහි තියලා ආපහු එක්කෙනවා කියලා රවට්ටලා බලංගොඩට ගෙනාවා. ඈ රවට්ටුවා. ඉතින් මමත් කල්පනා කළේ එකවරම මිනිසුත් එක්ක ගහගෙන බැනගෙන වැඩ කිරීම මොලේ තියෙන අයගේ සිරිතක් නෙවෙයිනේ. යමක් කරනකොට මොලේ කියලා ජාතියක් මිනිස්සුන්ට බයිකන මිනිස්සුන්ට උකුණු ඉසක් විතර මොලේ තියෙන්න එපැයි. ඈ ඒ නිසා මිනිස්සුන්ට තලා පෙළලා මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි ජාබර්ගර් මැලේ කියලා උන් විනාශ කරන්න ඕනෑ, උන් නැටි කරන්න ඕනෑ, උන්ගේ බලය අපි ගන්න ඕනෑ කියලා එහෙම කළොත් අපි හාමුදුරු නෙවෙයිනේ. මේ සමස්ත ලෝකෙම මිනිස්සු පමණක් නෙවෙයි බල්ලෝ කුකුලෝ කුරෝ කූබියෝ පවා අපේ දරුවෝ කියන හැඟීමකින් එපැයි හාමුදුරු වැඩ කරන්න. ඊට පස්සේ මං ඇවිල්ලා මහා නොසන්සුන් වෙලාව මේ සාංගික ආරාමයේ හිටපු මේ සුමංගල නායක ආණ්ඩු ගමුලිටි සුමංගල නායක ආණ්ඩු නවත්තගෙන හිටියා මං කීප දවසක් එහෙ. ඉතින් ඊට පස්සේ නමුත් මං ඉතින් මේ අයිතිය වෙනුවෙන් කරන සටන අත්හැරියේ නැහැ. ඉතින් මේ කාල සීමාව තුළ
වරින් වර උන්නාසලන් නැවැත්තුවා, ගිහි මිනිසුත් නැවැත්තුවා, උපාසක මහත්තුරුන් නැවැත්තුවා, ගොඩනැගිලි අරවා මේ හැදුවේ නැතුරන්ට පැල් ගහලා මට ලස ගානක් එවෙනියන් වියදම්. මුස්ලිම්වරු ජර්මරයක් කරනකොට මම ඒකට විරුද්ධ වෙනවා. ඉතින් බලංගොඩ මුස්ලිම් කට්ටිය කියනවා අපට අයි කියන්නේ කූඩගල අපේ දෙයියෝ ඔය ගල්ගුහා වෙල මේ ලියදි වෙල මුඩුක් වෙල ගංගා අද්දර මුහුදු අද්දර මේ වක්කඩ වෙල හිටියේ නැහැ, අපි යන්නෙත් නැහැ කියලා බලංගොඩ මිනිස්සු ඉන්නේ මාත් එක්ක. අදත් එහෙමයි.